ஸ்டூ தேவர். අපට ලැබී තිබෙන නිසා හදවත සතුටින් සෙනෙහසින් ඉපිලි ඉමහත් ආඩම්බරයෙන් යුතුවයි මෙසේ ගයන්නේ. හම්තු සදානේ හෝසු වූයේහි දාතා තේවි යාත්මේ. හම්තු සදා මහෆූස් හුවේ හැ දාතා තේරි යාදමේ. बिन मांगे सब कुछ है पाया, क्या मांगू फरियाद में. अब निरतरोम आडंबर वन्ने तिरनमन्नाउ ओबव सिहिपत करमिनि. मानो इल्लाम सियल्ल लबा दुन ओबगेन तवत इल्लीमट यमक तिबेद कियाई मा सितन्ने. समझता दिल को हमारे करता मेरी हिफाजत है तुझ पर ही तो हक. ओब मागे अतुलांते वटहागेन माट रकवरणय दुन्ना. ओब मतो संपूर्ण आईतिय माहट दुन्ना. ओबम मागे शक्ति हुआ. तू ही मेरी ताकत है, तू ही सबसे पहले दिल में, बाकी सब है बाद में. हम तो सदा महफूज हुए. मांगे मन से मुलते नहीं उबट आए, इतिरे सर्व मन इन पशु आए. परमात्मा उबे स्मृति ही अपन निरतुरु आडंबर विनमाय. हम तो सदा महफूज हुए हैं भगवन तेरी याद में. ओम शांति. ओम शांति. දෑසන මුරලිය බාබා කියනවා සුමහිරි දරුවනි, ඔබ දැන් සැබෑ රාජයෝගීන්ය. ඔබට රාජ ඍෂිවරයෙක් යයිද කියයි. රාජ ඍෂිවරයෙක් යනු පාරිශුද්ධ අයකි. උන් අපි සැබෑ රාජයෝගී. රාජයෝගීන් කියලා කිව්වහම ඇත්තටම සැබෑ රාජයෝගීන් නේද? ඉහළ මෙහළ පරමාර්ථ පියාත් එක්ක සම්බන්ධතාවයේ ඉන්න කෙනෙක් තමයි සැබෑ රාජයෝගී. එහෙම අයට තමයි රාජ ඍෂි කියලා කියන්නේ. නේ ඍෂිවරයෙක් කියන්නේ සාමාන්‍යයෙන් කොයි විදිහ කෙනෙක්ද? භාවනා කරන අය කියලා කියන්නේ. ඔය කියන්නේ හිමාලයේ ඍෂිවරු ඉන්නවා නේද? මේ හඳ මුදුන්වල ගුහාවල ඍෂිවරු ඉඳගෙන තපස්සකින් අය කියලා. මේ කියන්නේ සාමාන්‍ය ජීවිතය අතහැරලා පාරිශුද්ධ අතහරපු ජීවිතය ගත කරන කෙනෙක් තමයි ඍෂිවරයෙක් කියන්නේ. හැබැයි දැන් බාබා අපිට ඍෂිවරයෙක් කියලා කියනවා, ඒ වගේම ඒකට තව කැලලක් එකතු කරනවා වචනය රාජ කියලා. රාජ ඍෂිවරේ කියන්නේ මොකද්ද? රාජ යෝගී රාජ ඍෂිවරේ මොකද්ද? සිද්ධාන්ති රාජකීය අධ්‍යයක් අයිති කරගන්න ඉන්න අය කියන එක ඒක අලුත්ම අදහසක්. ඒකත් හොඳයි නේද? මේ සියල්ල අතහැරලා, නමුත් ඒ අතහැරීමේ ප්‍රතිඵලය වෙන්නේ අපිට සම්පූර්ණ රාජධානියක් හිමි වෙනවා නේද? මේක අතහැරපු තරමට තමයි ඒ රාජධානිය හිමි වෙන්නේ. නේ? ඒක ඊයේ මුරලියේ ඔයගොල්ලෝ කියවනම් හොයාගන්න ඇති බබ කිව්වා රාජධානිය නැත්තම් උරුමය
මේ බාබගෙන් අපිට ලැබෙන උරුමය පදනම් වෙන්නේ මොන කරුණ මතද කියලා තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ බාබගෙන් මුලදීකේ. එතකොට ඒකට බාබගේ උත්තරය තමයි උරුමය පදනම් වෙන්නේ මොකක් මතද? අපේ අධ්‍යයන ස්වરૂපය මත. නේ අපි කොහොමද ඉගෙන ගන්නෙ කියන එක මත. එතකොට ඉගෙන ගන්න අපි කොයි කාලෙද? මේ සංගම යුගයේදී. නේ උරුමය ලබන්නේ සත්‍යුගේ උරුමය ලැබෙන්නේ සංගම යුගයේදී අපි ඉගෙන ගන්න විදිහේ හැටියට. එතකොට වඩා සරජස් වෙන්නේ මොන යුගයේද එහෙමනම්? සත්‍යුගේද සංගම යුගයේද? සංගම යුගයේ නේද? ඒ කියන්නේ මෙතෙන්දී අපි කොයිතරම් දුරකට අපේ ජීවාත්මය වෙනස් වෙලා තියෙනවද කියන එක ඉද වෙනස් වීම කියන්නේ පාරිශුද්ධත්වය, පවිත්‍රත්වය, ඒ නිකලස් බව නේ සියලුම කෙලස් නැති කිරීමනේ අපි මේ සංගම යුගයේදී හරිම පහසුවෙන් කරන්න උත්සාහ කරන්නේ නේ. මේ එතකොට ඒ නිකලස් බව සහ ඒ නිර්මල බව අපි පත් වෙන්න ඥානයේ ඉගෙනීම තුළින් කොයිතරම් මට්ටමකට අපි දැම්ම එහෙම පත් වෙලා හිටියද එතකොට ඒ එහෙම පත් වුණයින් පස්සේ අපි අන්තිමට මේ ශාරීරිය දාලා ජීවාත්මය පිට වෙනවනේ. එතකොට ඒ පිට වෙලා ගිය ජීවාත්මය ස්වර්ණමය යුගයට එන්නේ අර අපි පිට වෙලා යනකොට මොන විදිහේ පවිත්‍රත්වයකින්ද පිට වෙලා ගියේ කියන මට්ටමට ගැලපෙන විදිහට ගැලපෙන කාලෙදී නේද? මේ අන්න ඒක දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපි උදාහරණයක් ගමු දියමන්තියක් තියෙනවා. දැන් මේ දියමන්තිය අපි සාමාන්‍යයෙන් දියමන්තියක් නිකන් ඔය ප්ලාස්ටික් පෙට්ටියක දාලා හම් පෙට්ටියක දාලා තියනවද දියමන්තියක්? දියමන්තියක් දාන්නේ හොඳ වටින ඒ තව හොඳ වෙල්වට් කරපු ලස්සනට හදපු හොඳට මේ මොස්තර දාපු ලස්සන අලංකාරවත් බහලන්නේ කොහේ දියමන්තිය බහලන්නේ නේද? නේ ඒ කියන්නේ මේ දියමන්තිය ඇත්තට වටිනවා. ඒ නිසා ඒක දාන භාජනයක් නැත්නම් ඒ බඳුන ඒ වගේම උසස් එකක්. නේ රත්ගතලට කියන රත්තරන් භාජනයකලු රත්තරන් පෙට්ටියක් නැතරන් ආලේ පිට හරි මොන හරි දැන් කාලේ නම් ඒ වගේ වටිනා ඒ පෙට්ටිය පව වටිනවා. දියමන්තිය දාපු පෙට්ටිය පව වටිනවා. එහෙම ඊට පස්සේ දැන් අපි ගත්තොත් නිකන් සාමාන්‍ය මණිකක් සාමාන්‍ය ගලක් ඒක ගත්තහම ඒක අත්‍යරතම වටින එකක් නෙමෙයි නිකන් සාමාන්‍ය වෙල්වට් බොක්ස් එකක දානවා නේද? ඊළඟට අපි තව ටිකක් පල්ලෙහාට ගියාම හිතමු දැන් ඔය අපි ගන්න ඔය රත්තරන් කරාඹ කුට්ටම වලලු ජෝඩුවක් මේවා මොන වගේ පෙට්ටියකද දාලා තියෙන්නේ? ඒ හැබැයි මේ අර කාඩ්බෝඩ් වලින් හදපු නමුත් ලස්සනට තියෙන මේ වාදනයක මේ බඳුනක තමයි ඒක දාලා වටිනා තරම්බු ජෝඩුවක් කියලා නිකන් මේ ගිනි පෙට්ටියක් වගේ නිකන් මොකක් හරි එක දාලා කාට හරි තෑග්ගක් දෙන්න දෙනවද? නෑනේ ඒක ඒ තරම්බු දෙකේ අහන්නේ අනික තරම්බු දෙකේ වටිනාකම වැඩි වෙන්න ඒක බහලන මේ අතුරුමත් වැඩියෙන් ලස්සනට සරසනවා නේද? එහෙමනේ කරන්නේ. නමුත් එහෙම නැතුවද ඒකත් නැතුවද අපිට මොකක් හරි මේ ඉමිටේෂන් තරම් දෙකක් කියලා ඉමිටේෂන් තරම් දෙකක් එහෙමනික ලස්සනට දාලා තියෙනවද? නෑ දැන් ඔය ඉමිටේෂන් චේන් විකුණන්නේ බස්සලත් විකුණන්නේ මේ පේමන්ට් එකත් විකුණන්නේ නේද? නේ ඉමිටේෂන් චේන් මාල වලලු ඒ වාර වගේ ලස්සන බාතන වල දාලාද තියෙන්නේ? නෑ නිකන් අර මේ කරත් එක තියාගෙන විකුණනවා නේ. ඒ කියන්නේ ඒ එක එකක වටිනාකම වැඩි වෙන්න ඒක බහලන භාජනයේ වටිනාකම වැඩි වෙනවා නේ. වටිනාකම අඩු වෙන්න ඒ භාජනයේ වටිනාකම අඩු වෙනවා. අන්න ඒ වගේ මේ සංගම යුගයේදී අපි කොච්චර දුරට වටිනා කෙනෙක් බවට පත් වුණාද කියන එක මත තමයි සංගම යුගයේ අපිට අදාළ තැනට අපි එන්නේ. 100%ක්ම වටිනා කෙනෙක් කියන්නේ 100%ක්ම පාරිශුද්ධ කෙනෙක් බවට අපි පත් වුණා නම් නිවැරදි ක්‍රමවේදයට අනුව නේ. නිවැරදි ක්‍රමවේදය කියන්නේ මොකක්ද අනුවද?
ශ්‍රීමත්. Very good. ශ්‍රීමත් ලතානුව. මේ අපි ඉගෙන ගන්න එක ශ්‍රීමත් ලතානුව. ශ්‍රීමත් සමවේදයට අනුව බාබා පෙන්නලා දීලා තියෙන සමවේදයට අනුව අපි හරියට බාබාගේ අධ්‍යයනය කරලා ඒ තුළින් ජීවාත්මයේ පරිවර්තනයක් ඇති කරගෙන තියෙනවා නම් ඒ කියන්නේ ගොඩක් ඉහළ පරිවර්තනයක්. අන්න එහෙම කෙනාගේ වටිනා බාබට ඒ දරුවම හරි වටිනවා. අන්න ඒක එතන මම මේ අන්තිමට කියන්නවා එතෙන්ට. බාබට වටින කෙනෙක්. බාබට හරි වටින දරුවෙක්. බාබට පත්ුණා නම් එතකොට බාබට වටින දරුවාව බාබා සන්නම යුගයේ කොයි හරියද කියන්නේ? වටින විදිහට ඉහළම තැනකින් තියනවා. නේද? බාබනේ අපිට උරුමය දෙන්නේ සන්නම යුගයේ මුල් කාලයේදී මම අපිට එතෙන්ට කියවෙනවා. ඊට පස්සේ දැන් මේ සංගම යුගයේදී අපි ඊට වඩා අඩු වටිනාකමක් නම් අපි බාබට දුන්නේ ඒ නිසා බාබා අපිට මේ බාබා කාටවත් ආදරේ නැතුව නෙමෙයි. නමුත් අපි කොච්චර දුරට ශ්‍රීමත් පිළිපදිනවාද කියන එක මත බාබට අපිව පාවිච්චි කරන්න පුළුවන් මත්තම වැඩි වෙනවනේ. මේ මොකද බාපේ දැන් මේ ඇවිල්ලා තියෙන මහා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නනේ. මුළු කලි යුගයම පරිවර්තනය කරන්න. මේ සම්පූර්ණ මන්දර යුගයක් හරිම දීප්තිමත් සෞභාග්‍යමත් යුගයක් බවට පරිවර්තනය කිරීමේ මහා කාර්යභාරය කරන්නයි බාබ මේ කලි යුගයේ අන්තයේදී ඇවිල්ලා තියෙන්නේ. ඒ කාරණේ ඒ ක්‍රියාව කරන්න මමට ලොකු උදව්වක් අවශ්‍යයි. නේද? ඒ උදව්ව සපයන්න අපි එක එක්කෙනා කොයිතරම් දුරටද දායක වෙන්නේ කියන එක මත අපි එක එක්කෙනාගේ වටිනාකම බබට තීරණය වෙනවා. එතකොට එහෙම අපි වටිනා කෙනෙක් බවට පත් වුණාම බබට අපි වටිනවා කියන තැනට අපි පත් වුණාම ඒ වටිනාකමේ තරමට අනුව මේ සත්‍යයේ අපිට වටිනාකම ලැබෙනවා. නේද? ඒ වටිනාකම ලැබෙනකොටද මේ කාලේදී අපි බාබට වටිනා කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? මොකක් ඒකටත් මොකද්ද වැඩිම තියෙන්න ඕනේ ගුණ? පාරිශුද්ධත්වය. වෙරි ගුඩ් අපි කොච්චර දුරට පාරිශුද්ධද කියන එකේ නේද? දැන් බාබට වටිනා කෙනෙක් වෙනවා කියලා කියන්නේ දැන් දැන් මම කරනවා වගේ මේ හැමෝටම පන්ති දෙනවා හරි ඒක ඥානය කතා කරනවා හරි ඒක ලොකු දෙයක් තමයි. ඒකට මේ කැප වෙන එක දෙයක්. නමුත් හැමෝම ඒකම විතරක් කරලා හරියන්නේ නැහැ නේද? එක එක්කෙනාට එක එක විදිහේ එක පැත්තකින් හැකියාවල් තියෙන අනිත් පැත්තෙන් අදාළ චරිත කොටසක් තියෙනවා. එක 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 විදිහට ඒ පාරිශුද්ධත්වය වැඩි කරගන්න ඕනේ. ඒ වගේම ඥානය අනිත්‍යයට පහදා දීමම තමයි කරන්නේ. ඒ හැම එකේම අවසාන ක්‍රියාව තවත් කෙනෙක්ව බාබට සමීප කරවීම. ඒ සමීප කරවීමේ ක්‍රමවේදය එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මූලිකම දේ තමයි තමන්ගේ ජීවාත්මයේ පාරිශුද්ධත්වය කොච්චර දුරට රැකගෙන ඉන්නවද කියන එක ශ්‍රීමත්වලට අනුකූලව මේ බබගේ උපදේශවලට අනුකූලව ඒ පාරිශුද්ධත්. අන්න ඒ විදිහට අපි පාරිශුද්ධත්වය රැකගෙන ඉන්නවා නම් බබා සමහරවිට අපි දන්නේම නැතුව අපේ හරහා අනිත් අයට සේවයක් සපයනවා. මේ කියන්නේ අපි බබට ඕන වෙලාවක අපව පාවිච්චි කරන්න පුළුවන්. තවත් කෙනෙකුට ඥානය පහදලා දෙන්න නැත්නම් තා කෙනෙකුට බාබව ලං කරලා දෙන්න. තවත් කෙනෙක්ව බාබට ලං කරලා දෙන්න අපිව උපකරණයක් කරගන්න පුළුවන්. යන්නේ විදිහට අපි කොයිතරම් දුරට බාබට උපකරණයක් වෙනවාද කියන එක මත බාබට අපේ වටිනාකම වැඩි වෙනවා. ඒ අනුව අපිට අර රාජකීය තත්ත්වය නැහිමි වෙනවා. නේද? ඔන්න ටෙස්ට් දැන්ටි කියපු පොඩි කාරණෙන් අපි ලොකු දුරක් ආවා. නේද? ඊයේ මුරලියත් ගොඩක් සාකච්ඡා වුණා. මේ සංගම යුගයේදී අපි කොච්චර දුරට සියල්ල අතහැරලා ඍෂිවරයෙක් බවට පත් වෙලා හිටියද කියන එක මත රාජකීයයක් ලැබෙනවා. ඒ නිසා අත්ක රාජ ඍෂිවරයෙක් කියන නාමයක් අපිට අයිති වෙනවා නැත්නම් අපිට ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. තව මොන හේතු මොන කාරණේ මතද අපිට රාජ ඍෂිවරේ කියලා කියන්නේ? රාජ ඍෂි ඥානයෙන් අපි ඉහළ සත්‍යයක් ලබනවා.
මේ ඥාණයෙන් අපි හැලවෙනවා. ඒ වගේම අපි සියල්ල ලබා ගනිමි. බාබගේ සියල්ල ලබා ගනිමි. පාරිශුද්ධත්වයට පත් වෙන අය කියන එක. ඒ නිසා අපිට රාජ ඍෂිවරේ කියන බබද්ද මෙතන කියන්නේ රාජ ඍෂිවරේ කියන පාරිශුද්ධ අයයි. ඒ කියන්නේ මේ මඩ ගොහරෙම නැත්නම් මේ කලියුගේ මෙතන මේ සමාජයේම තමයි අපි ඉන්නේ. නමුත් ඒ ඉඳිමින් පාරිශුද්ධත්වයට පත් වෙන්න දරන උත්සාහය තියෙන ජීවාත්ම තමයි රාජ ඍෂි ජීවාත්ම කියලා කියන්නේ. ඉලංකාද ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඔය දරුවන්ට රාවණගේ මඩ වගුරෙන් මිනිසුන්ව ගලවා ගැනීමට හැකිවන්නේ කවදාද? දැන් හැමෝම ලොකු මඩ ගොහරක එරිලා ඉන්නේ. නේ? මේ මඩ ගොහරේ මේ හරිම දඟලන්න එරෙනවා. නේ? එහෙම තැනක අපි මේ එරිලා ඉන්නේ. ඔබට මේ කියන්නේ අර මොකද අර සමහර ෆිල්ම් වල එහෙම පෙන්වන්නේ මේ කැලෑවල තියෙනවා මේ මොනවාද උඩින් බලනකොට නිකන් මඩ වගුරක් වගේ එච්චර ගැඹුර තේරෙන්නේ නැහැ. මොකද ඒක කියන්නේ නම මත මතක නැහැ. ඒකට වැටුණු කියන්නේ උඩින් බලනකොට ලොකු මඩ වගුරක් කියලා පේන්නේ නැහැ. නමුත් හදිසියේවත් එක්කෙනෙක් වැටුණොත් එහෙම ඊට පස්සේ වැටුණාම හැම කෙනෙක්ම ගොඩට එන්න දඟලනවනේ. මේ දඟලන යා තව තව යකට යන්නේ. ඒකයි මේ මඩ වගුරේ හැටි. නේ? ඉතින් ඒ වගේනේ දැන් මේ දූෂිත දුර්ගුණ තියෙන ලෝකය. නේ? මේ දුර්ගුණ තියෙන ලෝකයේ මිනිස්සු දඟලන ප්‍රශ්න වලින් මිදෙන්න කියලා මොනාද දුර්ගුණ ඔස්සේ ඉඳගෙන උත්සාහ දරන්න තව තව ඒ මතම ගැලෙන එකන සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ මඩ වගුරෙන් අපිට මිනිසුන්ව ගලවා ගැනීමට පුළුවන් වෙන්නේ කවදාද කියලා බබ ප්‍රශ්න අහනවා. කවදාද අපිට පුළුවන් වෙන්නේ? අපිත් ඉතින් මනුස්සයනේ සිස්ටර්, අපිත් ඉස්සර මේ මඩ වලින් ගොඩ වෙලා ඉන්නේ පළවෙනිම ප්‍රධානම කාරණේ ඒක තමයි. දැන් අපිත් මේ වැටිලා ඉන්නේ, අපි වැටිලා හිටියේ ලොකු මඩ වගුරක නේද? ආගාධයක අපි වැටිලා හිටියේ. දැන් අපිව බබා ගොඩට අරගන්න තමයි මේ හදන්නේ. කියන එක තේරුම් අරගෙන ඉස්සෙල්ලා අපි ගොඩට ඇවිල්ලා ඉන්න ඕන. අපි ගොඩට ආවොත් නේ අර වලේ ඉන්න කෙනාව ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අයත් එක්ක දැඟලුවා කියලා අපි දෙන්නගේ එකෙක්ටවත් එළියට එන්න පුළුවන්ද? නේද? ඒ නිසා බාබාද පිළිතුරේම කියනවා ඔබම එම මඩ වගුරෙන් ඉවතට පැමිණ විටයි. මඩ වගුරෙන් ඉවතට පැමිණ අයගේ ලක්ෂණය වන්නේ. දැන් ඒ මඩ වගුරෙන් අපි ඉවතට ඇවිල්ලා එළියට ඇවිල්ලා ඊට පස්සේ අනිත් අයවත් එළියට ගන්න අපිට උදව් කරන්න පුළුවන්. දැන් මෙහෙම මේ කලියුගය නම් වූ නැත්නම් මේ දුර්ගුණ නම් වූ මඩ වගුරෙන් එළියට ආ කෙනෙකුගේ ලක්ෂණය මොකද්ද? අපි ජීවාත්ම බවට පත් වෙනවා. ජීවාත්ම අවධානය ඕනේ. එහෙම ජීවාත්ම අවධානයනුත් ඉන්නවා කියන එක ලක්ෂණය. ලක්ෂණය කියන්නේ එයාගේ සාමාන්‍ය ජීවන රටාවෙන් එක පේන්න තියෙනවා. ඒ මොකද්ද? මොකද්ද අපිට පේන්න තියෙන ලක්ෂණ, ගති ලක්ෂණ? අපේ ශරීරේ. ශරීරේ මොකද්ද? ඇඳුම. ජීවන සමනාද? ශරීරේ ඇඳුමද? ශරීරේ ඇඳුම ලක්ෂණ කියලා කිව්වම මේක හරියට පැහැදිලි කරන්න. මොකද්ද ලක්ෂණය? කොහොමද යාව අඳුන ගන්න පුළුවන් මෙයා මඩ වගුරෙන් එළියට ඇවිල්ලා ඉන්න කෙනෙක් කියලා? අපිටම අපව තේරුම් ගන්න පුළුවන් මම නම් දැන් මේ මඩ වගුරෙන් එළියට ඇවිල්ලා ඉන්නේ කියලා අපිටම අප ගැන තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. සතුටෙන් සෙනෙහසින්. සතුටෙන් සෙනෙහසින්. තව සිස්ටර්ස් කියන්නේ බෑ. අපි මඩ වගුරේ වැඩි වැඩියෙන් එරෙන්නේ කොහොම වුණොත්ද? අපි සුතුන. අපි දුර්ගුණ. ඒ කියන්නේ දුර්ගුණ වල පැටලෙන්නේ මොන දේ තියෙන නිසාද? මොන
අන්නේක තමයි බබද කියන්නේ මඩවගුරේ නිවසට පැමිණ අයගේ මූලික ලක්ෂණය වන්නේ ඔවුන් සියලු ආශාවන්ගෙන් මිදී සිටීමයි. ආශාවන්ගෙන් මිදිලා ඔවුන් පරමාත්ම සියාහර වෙනත් කිසිවෙක් සිහි නොකරයි. ඔන්න සියලුම ආශාවන්ගෙන් මිදුනා කියලා කියන්නේ වෙනත් අයව සිහි කරන්නේ නැහැ බබ හැරෙන්න. ඔන්න ඊළඟට බබ ලස්සනට උදාහරණය දෙනවා. හොඳ ඇඳුම් හෝ හොඳ ආහාර වලට කිසිම ගිජුකමක් නොතිබිය යුතුයි. හොඳ කියලා කියන්නේ මෙතන ඔන්නිකම් මිනිස්සුන්ට නිකන් හරි පිස්සුවක් තියෙනවානේ මිල අධික විලාසිතාවට අඳින්ද කන්ද නේද කන්න බොන්ද මේවා කරන්න මේ තියෙනවානේ මේ උවමනාව අනිත් අයට පේන්න අඳින පළඳින එකත් අනිත් අයට පේන්න අඳින පළඳින එක ඒ විතරක් කන බොන එකත් එහෙම ස්ටයිල් එකට කරන්නනේ මිනිස්සුන්ට සමහර අයට ඕනේ නේද අවශ්‍ය දේ කන්න බොන්න නෙමෙයි නේද මල් තමන්ගේ බලපුරුවන්කාරකම් පෙන්වන්න කන්න බොන්න හදනවනේ නේද මේ එහෙම කිසිකමක් නොතිබිය යුතුයි ඔබට සම්පූර්ණ චාන් බව තිබේ ඔබගේ එමෙම සිරුරද ඔබට අමතක වී ඇත මා ජීවාත්මයා කිසි දෙයක් මට අයිති නැහැ අන්න ඒ හැඟීම මේ තියනවා තමයි අර ආශාවන්ගේ අපිට මිදෙන්න පුළුවන් වෙන්නේ සාමනගේ මඩවගුරෙන් මිනිසුන්ව ඉවත් කළ හැකිවන්නේ එවන් ජීවාත්මයන්ට පමණි. කියන්නේ විදිහට බබ කිව්වේ තමන් ජීවාත්මයක් මේ කිසිදා මට අයිති නැහැ කියන හැඟීම ඉන්නවා නම් තමයි අපිට අර ආශාවන්ගෙන් මිදලා ඉන්න පුළුවන් වෙන්නේ. ජීවාත්ම අවධානයෙන්. එතකොට අර ආහාර පාන දැඳුම් කනඳුම්ද ඒවත් ඒවා අපිට අවශ්‍ය මට්ටමින් සහ බාබගේ ශ්‍රීමත් වලට අනුකූලව බාබා අපිට අඳින්න පළඳින්න ඕන විදිහ ගැනත් ශ්‍රීමත් දීලා තියෙනවා නේද? කෑම බීම ගැනත් ශ්‍රීමත් දීලා තියෙනවා. නේ කෑම බීම ගැන බාබා මොනවද දීලා තියෙන ශ්‍රීමත්? සත්වික ආහාර. නේ ඔය පිළිසිඳු සත්වික ආහාර. සත්ව කියන්නේ සාමාන්‍යයෙන් එළවලුපත් නිර්මාංශ ආහාරයක් විතරක් නෙමෙයි. නේ ඒ නිර්මාංශ ආහාරය පවා බාබාගේ සිහියෙන් උයලා බාබාගේ සිහියෙන් පිළිගන්නවලා නිසාට තමන්ටත් අරගෙන ඊට පස්සේ බාබාගේ සිහියෙන් ඉඳගෙන ආහාරයට ගැනීම බාබට පූජා කරලා නේද? නේ ඒක තමයි සත්වික ආහාරයක් කියන්නේ. නේ එතකොට සත්වික ආහාර රටාවට හුරු වෙන කොට අර මේ නිකන් අනවශ්‍ය විදිහට කන්න බොන්න කියලා අපිරිසිදු ආහාර වලට අපේ තියෙන ආසාව නැති වෙලා යනවා. ඊට පස්සේ අඳුම් පළඳුම් ගැන බාබ අපිට මොනවද දීලා තියෙන ශ්‍රීමත්? සුදු මාන්දිල්ද කියලා බාබ කියලා තියෙනවද? නෑ. එහෙම කියලා නෑ. නේද? සුදු ඇඳුමෙන් මොකද අදහස් වෙන්නේ? පිරිසිදු කම තව සමනාල සුදු ඇඳුමෙන් අදහස් වෙන්නේ. අනිතා කියන චාම්බව චාම්බව පිරිසිදු ක්‍රම සරල බව නේද සරල බව ඒ වගේ ඇඳුම් කලඳුම් වලදී පවා අපි ගාන්ට වැඩිය වියදම් කරගෙන ඊට පස්සේ තව එක් තව දෙයක් තමයි අඳින පළඳින දේවල් වලදී අපේ මිනිස්සු අපිට අපේ කයට ආකර්ෂණය නොකරන විදිහට නේද මිනිස්සු අපේ ශරීරයට ආකර්ෂණය වෙන විදිහට අංගපසංග එළිය දාගෙන අපිට නේද ඒවා ඒ දර්ශන ඒ විදිහේ දර්ශනයක් නම් අපි අනිත් මිනිසුන්ට දෙන්නේ එතකොට ඒගොල්ලන්ට ජීව අවධානයට පත් වෙන්න අපි ලේසි කරනවද අමාරු කරනවද අමාරු කරනවා දැනටත් මේ තමන්ගේ මනස පාලනය කරගන්න බැරුව ඉන්න මිනිස්සු තවත් අවසන වැඩනේ ඒව නේද? ඒ නිසා අපේ ඇඳුම පළඳුමේදී පවා අනිත්‍යයි පිටාට විතරන්නේ නැහැ. අපි එහෙම අඳිනකොට අපිට මොනවත් ඇති වෙන ශාරීරික අවධානයනේ. නේ අපි කොහොම හරි ඔළුව පිරන්න හරි මූණේ පවුඩර් ටික දාන්න හරි අපි කණ්ණාඩිය බලනකොට කණ්ණාඩියෙන් බලනකොට අපිටම අපේ ඇඟ දිහා බලලා ඇති වෙන්නේ ශාරීරික හැඟීමක් නනේ එහෙම ශාරීරික හැඟීමක් ඇති වෙනවා කියන්නේ අර ජීවාත්ම අවධානය ඒක කොච්චර ලොකු බාධාවක්ද නේ එතකොට එහෙම අපිටම බාධාවක් වෙනවා කියලා කියන්නේ අනිත් අයත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට බාධාවක් වෙනවා නේ ඒ හින්දා තමයි බබ මේ විනයානුකූල ඇඳුමක්
බාබා එකට සුදුම කියලා කියන්නේ සුදු ඇඳුම බාබා දීලා තියෙනවා මේ නිල ඇඳුමක් විදිහට බ්‍රහ්ම කුමාර කුමාරින්ලගේ නිල ඇඳුම යුනිෆෝම් එක විදිහට ඒ සුදු වස්ත්‍රය බාබා පෙන්වලා දීලා තියෙනවා නමුත් බාබා කියන්නේ නැහැ හැම තැනටම සුදු අඳින්න කියලා තමන් මගුලකට යනවා නම් නැත්නම් සවුත්තරයකට යනවා නම් අදාළ මොන විදිහේ කාරණයක් හවස කටයුත්තකටද යන්නේ ඒකට ගැළපෙන විදිහට නමුත් තමන්ගේ මේ බාබා විසින් අපිට දීලා තියෙන ආචාර ධර්ම පද්ධතියට ගැළපෙනත් විදිහට ඒකටත් ගැළපෙන විදිහට තනත ගැළපෙන්නත් ඕනේ බාබා අපිට දීලා තියෙන ආචාර ධර්ම පද්ධතියට ගැළපෙන්නත් ඕනේ නේ මේ දෙකම ගැළපෙන විදිහට තමන්ගේ ඇඳුම් පැළඳුම් සූදානම් කරගන්න නේ එතකොට එහෙම බලනකොට අපිට ඇත්තටම කියනවා නම් හරිම අඩු වියදමකින් හොඳ ආකර්ෂණීය නිමාවක් අපේ ශරීරයට පවා දෙන්න පුළුවන් එතන ආකර්ෂණය කියන්නේ අර ශාරීරික අවධානය ආකර්ෂණය නෙමෙයි නේද සාම්භව තුලින් ඇති වෙන අපේ ස්වභාවික ආකර්ෂණය මොකද ජීවාත්මය දැන් එතකොට ජීවවදානයෙන් ඉන්නවා වැඩිනේ ජීවවදානයෙන් ඉන්නකොට වැඩිම ආකර්ෂණය වෙන්නේ මොකද්ද ශරීරයේ පවා ශාරීරික ඉන්ද්‍රියන්ගෙන් පවා වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ තවත් කෙනෙකුට හොඳ විදිහට මොන ඉන්ද්‍රියද? අපි ජීවත්ව අවධානයේ ඉන්නකොට. කියන්න බලන්න හිතන්න පුළුවන්ද කියලා? මොහොන. මොහොනෙනොත්? මොහොනෙනොත් ඇස් දෙක. නේද? නේ මිනිස්සු we can බාබව දකින්න. අපේ ඇස් දෙකෙන් අපේ මොහොනේ අනිත් අයට බාබව දකින්න පුළුවන් නම්. සිය බාබව. පරමාත්ම පරමසත්‍ය පියාව නේ ඒගොල්ලෝ බාබව දකින්නවා කියන්නේ නිකන් මේ එළියක් වගේ අපෙන් නිකන් නළල මැද්දේ බල්බ් එකක් දැම්මා වගේ එළියක් පේනවා නෙමෙයි නමුත් වෙනසක් නේද තේරෙනවද සිස්ටර්ට ඒ කියන දේ නේද වෙනසක් ඒ කියන්නේ මේ ලෞකික ලෝකයේ නැති කාන්තිමත් සතුටින් පිරුණු හරිම ස්වභාවික ඒ වගේම ප්‍රීතිමත් මොහුණක් ඇස් දෙකක් නේද ලක්ෂ්මී නාරායන පින්තූරේ බලන්න අපි ලක්ෂ්මී පින්තූරයට හරි කැමති දෙවඟන නේද එයා වුණාට මේ අංගපසංග එළිය දාගෙන දානිත් අයව ආකර්ෂණය කරගන්නේ නෑනේ නේද ඉතින් අන්න ඒ වගේ අපි අඳින පළඳින විදිහට පවා බාබා අපිට ශ්‍රීමත් දීලා තියෙනවා නේ යන්නේ ඒ වගේ ඒ සීමා තුළ සනුකූලව අපේ සම්පූර්ණ ජීවන රටාවම ආශාවන්ගෙන් තොරව පවත්වාගත තරමට එහෙම කෙනෙක්ට තමයි අනිත් අයවත් එතෙන්ට ගේන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ එහෙම හොඳට කරලා බලන්න ඇත්තටම වමනාවෙන් කරලා බලන්න අනිත් අයටත් ඒ විදිහට ඉන්න ආස හිතෙනවා. ඕගොල්ලන්ට එහෙම අත්දැකීම් නැද්ද? ඇති අනිවාර්යයෙන්ම නේ අනේ ඔබලා ඇඳන් ඉන්න විදිය හරි ලස්සනයි කොහොමද හොම අඳින්නේ මොකද්ද මේ රෙද්ද මොකද්ද මේ සාරිය කියලා අහන්නේ නැවිලා තමයි සුදු ඇඳගෙන ගියත් මිනිස්සු අහනවා හැම නේ ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ ආකර්ෂණය නේ ඒගොල්ලන්ට තාත් සම්මාත් මේ වගේ අඳින්න ඕනේ එහෙන් කියලා ඒගොල්ලන්ට ආසාවක් ඇති වෙනවා එහෙම වෙලා තියෙනවා නේද අන්නේ විදිහ ආසාවක් අපි අනිත් අය තුල ඇති කරවන්න ඕනේ. නේද? අපි වගේම සාම් වෙන්න අනිත් අයව උනන්දු කරවනවා. අන්නේ ඒක එතකොට නේද මඩ වගුරෙන් ඉඹලා ඉවතට ගන්නවා කියන්නේ ඒක. නේද? අපි අමුතේ මොනවද කියනවා නෙමෙයි. කියලා දෙන්න කතා කරන්න, පහදලා දෙන්න, කරුණු කාරණා විස්තර කරන්න යන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ කිසිම තමන්ගේ ස්වභාවයෙන්ම තමන් අඳින පළඳින විදිහෙන් කන බොන දෙයින් ඔළුව පිරෙන විදිහෙන් තමන්ගේ මූණේ තියෙන ක්‍රියාවන්තකමින් ඊට පස්සේ ගමන බිමන යන එන විදිහෙන් කතා බහ කරන විදිහෙන් මේ හැම දෙයකින්ම පුළුවන් අපිට අනිත්‍යව බාබා වෙතට ආකර්ෂණය කරවන්න. අනිත් එක තමයි මේ ආකර්ෂණය කියන එකේදී අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ව ආකර්ෂණය කරවගන්නේ කාටද? බාබා වෙතට. ඒගොල්ලන්ව අපිට ආකර්ෂණය කරගන්නවා නෙමෙයි. අපේ ඇඳුම පැළඳුම, අපේ මූණ, අපේ හිනාවට ආකර්ෂණය කරගන්නවා නෙමෙයි. ඒක ඒ හිනාව මූණ ඒ ආධාරයෙන් ඒගොල්ලෝ ආකර්ෂණය වෙන්නේ
පවිත්‍රත්වයට නේ පවිත්‍ර බාබා කියන පවිත්‍ර සාගරයටයි ආකාශයෙන් ඒකපාර්ට් ඒගොල්ලෝ බාබා කියලා දන්නේ නැහැ නමුත් අර විද්‍යාවට ඒගොල්ලෝ අපිට සමීප වෙනකොට අපිට බාබා වඳුන්න දෙන එක ලේසි වෙනවා නේ මෙන්න මෙහෙමයි වාටත් පුළුවන් මේ විදිහට මේ අපතරන්න එහෙම කියලා අපිට ඒගොල්ලන්ට කියලා දෙන්න අවස්ථාව ලැබෙනවා දන්න ඒක සම්පූර්ණ සාම්බව ඔබට අවශ්‍යයි ඊට පස්සේ බාබා කියනවා ඔබට ආවනගේ මඩවගුරේ මිනිසුන් ඉවත් කළ හැකි වන්නේ එවන් ජීවාත්ම අවධානය සිටින දරුවන්ට පමණයි. දැන් මේක කරන්න අපි හැමෝටම පුළුවන් නෑ. කිසි දැනට පුළුවන් නෑ මේ විදිහට අනිත් අයට උදව් කරන්න. පුළුවන් නේද? එතකොට මේ එතකොට සමහත කරුණු කියන්න බෑ. මේ සිස්ට වගේ අපිට ඉතින් පැහැදිලි කරලා දෙන්න බෑනේ. නේද? එහෙම සමහත කරුණු කියන්න ඕනේ නෑ. මේ දේ කරන්න හැමෝටම පුළුවන්. necessary ඇති ඈ මේ කියන්නේ එහෙම අපි දැන් කරමු නේ එතකොට බාබා අන්න ඒ වගේ කෙනෙක් බාබට හරි වටිනා දරුවෙක් වෙනවා බාබා එතකොට හැම එයා කොහෙද යන්නේ ඒ යන යන තැන බාබත් අපේ පස්සෙන් ඇවිල්ලා අපි හරහා එයාව එළිදරව් කරනවා නේ බාබට එතකොට අපි හරි වටිනාය බවට පත් වෙනවා ඉතින් ඒකට අපි හොඳ පාරිශුද්ධත්වයක් ඇති කරගන්න ඕනේ ඉතින් දැන් ඊළඟට මම අහනවා දැන් මේ මිනිස්සු මද වගුරේ වැටිලා මේ පාර අමතක වෙලානේ ඉන්නේ කොහට යන පාරද ජීවාත්ම ලෝකයට බාබා ළඟට සත්‍ය වෙතට නේද සත්‍යයේ මාවත සත්‍යයේ මාවත අමතක වෙලා ඉන්නේ දැන් මේ මාවත ඔබට අමතක වුණේ කවදා සිටද කියලා බාබා ප්‍රශ්නයක් අහනවා ඊළඟට මුරලියකේදී මුරලික ආරම්භ හරියෙදි ඔබට මාවත අමතක වුණේ කවදා පටන්ද? කවද ඉඳන්ද අපිට පාර අමතක වුණේ? සම්බ යුගයේ ඉඳන්ද ස්වර්ණ යුගයේ ඉඳන්ද? සම්බ යුගයේ ඉඳන්. වාකය අපි හිතුවේ එහෙම තමයි. නමුත් බාබා කියනවා සම්බ යුගයේ සිට මාවත අමතක වුණායි කියපු අය වැරදි. කියලා බාබා මුරලියම කියනවා. ඒක වැරදි. ඇයි බාබා ඔන්න ලස්සන පැහැදිලි කරලා දෙනවා. ඔබට ස්වර්ණමය යුගයේ සිට මාවත අමතක විය. සත් යුගයේදීත් අපි දැනගෙන හිටියද බාබා ගැන? නෑනේ ජීවාවදානේ. ජීවාවදානේ හිටියා විතරයි බාබා ගැන දැනගෙන හිටියෙත් නෑ. ජීවාත්ම ලෝකය ගැන දැනගෙන හිටියෙත් නෑ. නේද? අපි අපිට පාර අමතකුනේ මෙලොවට ආපු දාපතන්. ස්වර්ණමය යුගය කියලා හරි නිර්වාණ දනව්වේ ඉඳ මේ ලෝකයට ආපු දවසේ පටන් පාර අමතකයි. අන්න ඒක තමයි මේ භෞතික ලෝකයේ ස්වභාවය. නේද? භෞතික ලෝකයට කෙනෙක් ආවාද ඒ ආපු දවසේ ඉඳන් එයාට අර නිර්වාණ දනව්ව ජීවාත්ම ලෝකය සහ පරමාත්ම ජීවේ ශිවබාබව අමතක වෙනවා. එතකොට එදා ඉඳන් එයා මොකද වෙන්නේ? පහළට වැටෙනවා. නේ පහළට වැටෙනවා. ඒ හින්දා තමයි මේ ස්වර්ණමය යුගයටත් වඩා වටින යුගය මොකද්ද? සංගම යුගය කියලා කියන්නේ. සංගම යුගයේදී අපිට වැටීමක් සිද්ධ වෙන්නේ නැගීමක්ද සිද්ධ වෙන්නේ? නැගීම. මේ සංගම යුගයේදී විතරයි අපි නැගින්නේ. ඉහළට නැගින්නේ. නේ? මොකද සංගම යුගයේදී බාබා ඉහළින් ඉන්න නිසා ඉහළින් ඉඳගෙන බාබා අපි දිහා බලාගෙන ඉන්නවා අපි වෙතට හැයොමු කරගෙන අවධානය යොමු කරගෙන ඉන්නවා ඒ නිසා අපිව ඒ ඉහළට ආකර්ෂණය කරගන්නවා නේ ඒ නිසා සංගම යුගයේදී තමයි ඉස්සෙල්ලත් අපි කිව්වා වගේ පුළුවන් තරම් උපරිම උත්සාහය දරලා අපිව වටිනා දරුවන් බවට පත් කරගන්න තියෙන කාලය අපි දිනෙන් දින දිවෙන් දින අපේ වටිනාකම වැඩි වෙන කාලේ මේ සංගම යුගය නේ ඉතින් ඒ සත්‍යයට આવහම ආයි පහළ බහින තමයි පටන් ගන්න හැබැයි ස්වර්ණමය යුගයේදී ඒ බැස්මේ වේගය ටිකක් අඩුයි. ස්වර්ණමය යුගයේදී බැස්මේ වේගය අඩුයි. ඊට පස්සේ යුගයට එනකොට ඒ වේගය ටිකක් වැඩි වෙනවා. බැස්මේ වේගය ටිකක් වැඩි වෙනවා. ඊළඟට සම්බ යුගයට එනකොට ඊටත් වඩා වැඩි වෙනවා. කලි යුගයට ආවහම තවත් වැඩි. හොඳටම වැඩිලා කලි යුගයේ අන්තයට ආවා කියන්නේ දැන් ඉතින් අන්තයටම වැටිලා. නේද? ඒ වැටිච්ච අපිට තමයි බාබා දැම්මේ එක තප්පරයකින් ආපහු ඉහළට ගන්න උත්සාහ කරන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න කියලා කියනවා. සම්බ යුගයේ සිට මාවත අමතක වූ බව පැවසුවා වැරදි. ඔබට ස්වර්ණමය යුගයේ සිට මාවත අමතක විය.
මාමට පෙන්වා දිය හැකි කෙනාව හමු වන්නේ දැන් සංගමයේදී. ඔබට මාමට පෙන්වා දිය හැකි කෙනාව ඔබ ස්වර්ණම යුගයේදී හඳුනන්නේ නැත. එහි කිසි කෙනෙක් පියාව හඳුනන්නේ නැත. එනම් ඔවුන්ට ඔහු අමතක වී ඇත. අමතක වීමත් නාටකයේ නියමිත වී තිබේ. ඔන්න බබා අමතක වුණා කියලා අපිට දොස් කියන්නේ නැහැ. අමතක වීම නාටකයේ නියමිතයි. මේ නාටකයේ නියමිත වී තිබේ. එබැවින් ඔබට මාර්ගය පෙන්වා දීමට ඔහුරැන් පැමිණ සිටි. ඔවුන් පවසන්නේ දෙවියන්නේ අපට මාර්ගය පෙන්වන්න අපිට ස්වර්ණම යුගයේ සිට පියාව අමතක. එතකොට බබා කී කී හිටියේ අපේ දැන් ස්වර්ණම යුගයේ ඉඳන් වැටිච්ච වැටිල්ල දැන් නැවත අපිව ගොඩ ගන්න කාලය තමයි මේ සංගම යුගය නේ. එතකොට මේ සංගම යුගයේදී ඔය ජීවාත්මයන් පවසන්නේ මම බ්‍රාහ්මණයෙක්, මම බාබාගේ මෙම උරුමය හිමි කර ගන්නවා කියන උරුමය පිළිබඳ හැඟීම අපි ගන්න මේ සංගම යුගයේදී. මගේ යන සියලුම අවධානය අතහැර තමන් ජීවාත්මයක් බව සලකන්න, ජීවාත්ම අවධානයෙන් සිටීමට උත්සාහ දරන්න, මෙහිදී සම්පූර්ණ චාම් බවින් සිටින්, හොඳ ඇඳුම් පැනදීමට හෝ හොඳ කෑම කන්නට ඇති ආශාවන් පිළිබඳව මුළුමනින්ම නොදැනුවත් වන්න. හොඳ කියන්නේ ආයි මම මතක් කරන්නේ හොඳ කියන්නේ අර විලාසිතාවට කන බොනේද නැත්නම් හොඳ කියන්නේ ඉතින් සත්‍යික කෑම හොඳ කෑම ඒවා කන්න ඕනේ. නමුත් මේ කියන්නේ අර මිලාදික විලාසිතාවට අපිරිසිදු කෑම වලට තියෙන ගිජුකම නැති කරන්න ඕනේ. මේ කලියුගයේ මිනිස්සු හොඳයි කියලා හිතාගෙන ඉන්න ඒවානේ නේද? පොත්තු ඔව් කියන්නේ පොත්තුද දෙවල්ද හොඳට තුන පහ අරවා මේවා මිරිස්සා අරවත් මේවා හොඳට ලොකුවට දාලා දැදලා කරලා හදන ඒවානේ මේ හොඳ ආහාර කියලා හිතාගෙන ඉන්නේ නේද? නේ ඔය ඉතින් කියන්න ඕනේ නැ නේ කේවයි කියන්නේ ශරීරයත් ලෙඩ කරවන නේ අධික අධික කුළු බඩු සහිත අධික තෙල් සහිත අධික සීනි සහිත අධික ඔය දැමිරිස් වගේ ඒ වගේ දේවල් නේ. ඉතින් මෙන්න මේ වගේ අර කිසිම පාලනයකින් තොරව රසට විතරක් රසනහාර පමණක් පිනවන්න හදන ආහාරනේ කලියුගයේ මිනිස්සු අපි නම් හොඳට කනවා කියලා කියන්නේ නේද? නේ හොඳ කෑම කියලා හිතාගෙන ඒක දැන් ඒකනේ සමහර අයට මදුබන් කෑම අල්ලන්නේ නැත්තේ නේද? මදුබන් කෑම ඒක මොනවාද නිකන් වතුරයි බතුයි කනවා වගේ නිකන් සම්බල විතරක් කනවා කියලා කියන්නේ සමහර අය ඉන්න මදුබන් යන අය මේම කියනවා. අපිට ඒක දිවභෝජනා නේද? දිවභෝජනා මදුබන් ආහාරය අපිට දැන් ඒක නැතුව දැන් මේ දුක් විඳිනවා. ඒ කියන්නේ අපි මෙහේ බාබගට ඔප කරලා කෑවත් ඉතින් මදුබන් වලම වගේ නෙමෙයි නේද? මේ මදුබන් තෝලි එකක් එහෙම දැන් හම්බුනොත් කොච්චර දෙයක්ද නේද? දැන් බලාගෙන ඉන්නේ මදුබන් තෝලි එකක් හරි එනවන නැරකි වලට හරි උනාට හරි මදුබන් තෝලි එකක් හම්බුනොත් අපි පාකේනාද ඉතින් ඒ වගේ. නමුත් අර කලියුගයේ මිනිසුන්ට ඒව තේරෙන්නේ නැහැ නේ. කලියුගයේ මිනිසුන්ට ඒවා රසක් දැනෙන්නේ නැහැ. ඒක මේ අර කලියුගයේ මිනිස්සු හොඳයි කියලා හිතන දේවල් කියලා හිතන හොඳට කනවා අපි නම් හොඳට කනවා හොඳට අඳිනවා කියලා හිතාගෙන නන්න ඒ හොඳ ඇඳුම් පැළඳුම් කෑම බීම වලට තියෙන ආසාව නැති කරේ ගමන්. ඔබගේ චරිත කොටස රඟපාන අතර සහ ක්‍රියා කරන අතර ඔබගේ ආදිතම ධර්මය වන සාමයේ ස්ථාවර වන්න, සාම දේශය සහ සතුටු දේශය සිහි කරන්න, මෙම දුක් දේශය අමතක කරන්න. අපි තමන්ගේ චරිත කොටස රඟපානවා. මේ ලෝකෙට ඇවිල්ලා අපි චරිත කොටසක් ඇතුව ඇවිල්ලා තියෙන. ඒ චරිත කොටස රඟ දක්වන හැබැයි අපි මනස සහ බුද්ධිය සාමදේශයේ ස්ථාවරව සිද්ධ යුතුයි සහ සතුටු දේශය සිහි කරමින් දුක් දේශය අමතක කර දැමිය යුතුයි. වරදානය කියන ඔබ සම්පූර්ණ ශ්‍රද්ධා විශ්වාසයෙන් ඔබගේ සෑම සිතවිල්ලකින් මොහොතකින් වචනයකින් සහ ක්‍රියාවකින් දේවමය සේවය සිදු කරත්වා. ඔන්න අපි ඉස්සෙල්ලා කතා කරේ නේද? දේවමය සේවය අපි හරහා අපේ හැම සිතුවිල්ලෙන්ම
හැම මොහොතකදීම හැම වචනයකදීම හැම ක්‍රියාවකදීම නේද අර විදිහට සරල ආහාර පාන රටාවකට සරල සාම් ඇඳුම් පැළඳුම් රටාවකට ජීවන රටාවකට අපි හුරු වෙනවා කියලා කියන්නේ අපි කොහේ ගියත් අනිත් අයට ඒකෙන් මෙවන් වූ පවිත්‍ර ජීවිතයකට ආකර්ෂණයක් ඇති කරනවා. අන්න ඒක තමයි දේවමය සේවය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එවන් වූ දේවමය සේවය කිරීමට ඔබ බාබා කෙරෙහි තියෙන සහ ඥානය කෙරෙහි තියෙන සම්පූර්ණ ශ්‍රද්ධා විශ්වාසයෙන් ඉන්න ඕනේ. නේ ඒ ඒ විශ්වාසය මත තමයි ඒ කියන දේවමය සේවය අපි හරහා සිද්ධ වෙන්නේ. නිෂ්ඵල වචන කතා කරන එක, නිෂ්ඵල වැඩ කරන එක, නිෂ්ඵල විදිහට මුදල් නාස්ති කර කර කන බොන එක, අඳින පළඳින එක මේවෙන් බැහැ ලොකු සේවයක් කරන්න. නේ එහෙම ගොඩක් මුදල් වියදම් කරාට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. බාබා නිතරම කියන්නේ අඩු වියදමකින් වැඩි උපයක්. නේද? අඩු වියදමකින් වැඩි උපයක් පෙන්වන්න පුළුවන් විදිහේ සේවාවන් තමයි අපි වැඩි උපයක් කියලා කියන්නේ වැඩි පිරිසකට සේවය සිද්ධ වෙන්න ඕනේ. හැබැයි ඒකට දරන වියදම රුපියල් 7 වියදම, මහන්සිය කියන වියදම, කාලය ගත කරන ඒ කාලය වියදම් කිරීම මේ සියල්ල උපරිමයෙන් අඩු මට්ටමක. නේ උපරිමයෙන් අඩු මට්ටමක නමුත් ලොකු යහපත සිද්ධ වෙලා. නේ අන්න එහෙම වුණා තමයි උසස්ම දේවමය සේවය කියන්නේ. පාඨයේ කියන ඔබ නිවැරදි ලෙස ශ්‍රීමත් වතහාගෙන සෑම පියවරකදී මේ අනුගමනය කිරීමේ සාර්ථකත්වය මුසු වී තිබේ. අපි ශ්‍රීමත් තේරුම් ගන්න එක විතරන්නේ මේ ශ්‍රීමත් පිළිපදින්නත් ඕනේ නේද? ශ්‍රීමත් ක්‍රියාත්මක කරන්නත් ඕනේ. එහෙම වුණොත් තමයි සාර්ථකත්වය ලැබෙන්නේ. ඕම් ශාන්ති. ඕම් ශාන්ති. හොඳයි. සිස්ටර් ශාන්ති මමගේ පොයින්ට් එක. නැසනද? ගුණධර්ම දැකීමට ගුණධර්ම දානය කිරීමට කියන කාරණා තුනේදීම මම දැඩුව සිටියා. මෙතන නිසා අඩු වයසක සිටියවුවත් ධාරණාවෙන් පසු නොතිති තරුණ බාල මාළු කැන කෙනෙක්ම තමා හදව තින්න ඇයට මම කියා ඇමතුවා. ඇය හා සංශෝධන කළ හැකි ඉතාමත් හොඳහය සිටියවත් මම ඒ සෑම කෙනෙකුටම වඩා ඉදිරියෙන් සිටියා. මම හැම කෙනෙකුටම වඩා ඉදිරියෙන් හිටියේ ඉතාමත්ම අඩු වයසකදී ඉඳන් මම කියන ගෞරව නාමයට පව පාත්‍ර වුණේ. එයා හැම දෙයක්ම බාබා කියපු විදිහට ක්‍රියාත්මක කරපු නිසා නේද? දෙක්මුරුගේ කිව්වත් වගේ ශ්‍රීමත් සියල්ල පිළිපැද්දා. දිව්‍යමය ගුණ ධර්ම ඥානය මේ සියල්ලෙන් ඇය පිළිපුන් වෙලා හිටිය නිසා. ඉතින් දැන් ඒකෙන් අපිත් ගන්න ඕන පාඩම ඒක නේද? නේ අපිත් කාලය අනුව පරිණත වෙනව නෙමෙයි, කාලයට කලින් අපි පරිණත වෙන්න ඕනේ නේ. දැන් අපි හැම කෙනෙක්ම ඉතින් දැන් අපි ගත්තාම නැති දැන් ජීවිතේ සෑහෙන කාලයක් ඇවිල්ලා නැති වෙන්නේ නේ. අපි හැම කෙනෙක්ම අවුරුදු 40 පාස් කරපු අය නේද? නේ ඒ කියන්නේ ජීවිතේ සෑහෙන කාලයක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ දැන් මේ අවුරුදු 40 50 අතර තියෙන මේ කාලයේදී අපි තුල අර සාමාන්‍යයෙන් පරිණත කෙනෙක් කියන්නේ අවුරුදු 70 වුණාම නේද? කලියුගයේ පරිණතකම. නමුත් ඊටත් වඩා හොඳ ආධ්‍යාත්මික පරිණතකම දෙන්න පුළුවන් ඥානයක් තමයි අපි දැන් මේ බාබගෙන් ගන්න. ඒ නිසා අපේ වයසද, උගත් නුගත්කමද, අත්දැකීම්ද මේ කිසිම දෙයක් බාධාවක් කරගන්නේ නැතුව අපි ඒ පරිණත භාවය ලබා දෙන අනිත් අයටත් ඒ සේවය කළ යුතුයි. හොඳයි. සිස්ටර් ආර්යවති වාගේ පොයින්ට් එක මොකක්ද අද මුරලියකින්? පොයින්ට් එක කියන්නේ මුරලිය පොයින්ට් එක විස්තරියක්. සංගම් යුගයේ
අපේ මනස බුද්ධිය මේ බාබත් එක්කම සබා ගන්න ඕනේ. ආ සංගමයේ මනස බුද්ධිය බාබා එක්කම සබාගෙන වටිනා දරුවෙක් බවට පත් වෙන. නේ සංගම යුගය තමයි අපිට වටිනා කාලය. නේ ඉතින් මේ වටිනා කාලය අපි කොච්චර වටිනා විදියට ගත කරාද කියන එක මත ස්වර්ණමය යුගයේ ඉස්සල වටිනාකමක් අපිට ලැබෙනවා. අපි දැන් මේ විශේෂ චරිතයක් රඟපාන්න මේ සංගම යුගයට ඇවිල්ලා ඉන්නේ නේද? ඒ නිසා ලෞකික දේවල් වලට තියෙන ගිජුකම අත්හැරලා බාබගේ සේවයට කැප වෙන්න ඕනේ. නේ අනිත් අය මඩ වගුරෙන් දෙල ගන්න ඕනේ. බීජ ස්වරූපය හොඳයි. සිස්ටදන්ති අන්තයට ආදර්ශයක් වෙන විදිහට තමන්ගේ ජීවන රටාව හදාගන්න එකම තමයි සේවය කියලා කියන්නේ නේද? දේවමය සේවය, දිව්‍යමය සේවය. ඒ සේවයට සුදුසු කෙනෙක්. ඒ කියන්නේ බාබත් එතකොට අපව පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන් නේ කරන්න. තාම්බේ? තාම්බේ. තාම්බේ. ඒ තරමට අපේ සිතුවිල්ලෙන් වචනයෙන් ක්‍රියාවෙන් පව අපි තාම් වෙන්න ඕනේ. බාබා ඒක ලස්සන්ට අද්ද කියලා දුන්නානේ. දේවමය සේවය කරනවා කියන්නේ මේ පන්ති පවත්වන එකම නෙමෙයි. මේ අපේ ඇඳුමෙන් පැනඳුමෙන් කන බොන දෙයින් යාගමන බිමනෙන් අපේ අනිතාත් එක්ක කරන කතා බහේදී මේ හැම දෙයක්ම තුලින් අනිතාට වටිනා වැදගත් ජීවිතයක ආදර්ශයක් පෙන්නනවා නේ. දැන් ඔය දැන් ඔය කරන්නේ මේ මොන හරි ප්‍රොජෙක්ට් එකක් ව්‍යාපෘතියක් හදන එක ගම්මානයක් හදන්න ඉන්නන ආදර්ශ ගම්මානය කියලා එකක් හදන්නේ නේද? ඒ ආදර්ශ ගම්මානය හොඳට තියෙනවනම් ආයෙ වගේ ගම්මාන තව හැමතැනම හදනවා. ආදර්ශ ගම්මානයෙන් තමයි හැම දෙයක්ම අත්හදා බලන්නේ. ඒ වගේ අපි ඒ විදිහ ආදර්ශ චරිත, ආදර්ශමත් චරිත, ආදර්ශ දේවි දේවතාවරුන්ගේ ආදර්ශ බවට අපි පත් වෙලා හිටියාම අතට අපිට මිනිස්සු ආකර්ෂණය, ඒ ආදර්ශමත් භාවයට ආකර්ෂණය වෙනවා කියන්නේ ඒගොල්ලෝ දේවි දේවතා ගමනට යන්න යොමු වෙනවා. හොඳයි. ඇඳුම් පැනඳුන්ද, ආභරණද නේද? එක එක වෙච්චින් අපිට දැන් සල්ලි ඉතුරු ඉතින් කොච්චර ඉතුරු දෙහෙන යනකට නේ. සරල සාම්ප්‍රීතයක්. හොඳයි. අපි ඒ සරල බව අපේ සිතුවිල්ලේ පවා තියාගනිමු. මේ බාබත් එක්ක සෑම සිතුවිල්ලක්ම ශක්තිමත් සබා ගැනීම තුළින් අපේ සිතුවිලි පවා සරල සහ සාම් සිතුවිලි වෙනවා. ඒ අනුව අපේ ජීවන රටාවත් අපි සරල සාම් ජීවන රටාවක් කරගනිමු. ඒ තුළින් බාබට අපි හරහා මම කියන ජීවාත්මය සහ ඒ මම නම් ජීවාත්මයේ ඉන්න මේ ශරීරය සහ මේ ශරීරයට අයිති අනිකුත් භෞතික ධනවස්තුන්, සැප සම්පත්, පහසුකම් මේ සියල්ල බාබාගේ සේවය සඳහා උපකරණ බවට පත් කර ගැනීමට හැකියාව ඇති වටිනා ජීවාත්ම බවට අපි පත් වෙනවා. ඒ ආකාරයෙන් සියලු දෙයින්ම වටිනා ජීවාත්ම වීමෙන් අපේ ස්වර්ණමය යුගයේද ඉහළ වටිනාකමක් දිනා ගනිමි. ඕම් ශාන්ති. ඕම් ශාන්ති.
गाता तू वो गजल है तू ही भरता मुझ में बल है तुझसे मुकम्मल मेरी सांसें तू ही जीवन सबका तराशे दिल जो गाता तू वो गजल है तू ही भरता मुझ में बल है तुझसे मुकम्मल मेरी सांसें आगे बते ही गजल नादे से शक्तियां ओब माँ हटे लबा दुन्ना मागे उसमें हित ओब मुसुवी सिखनवा ओब माई प्राण है ओब माई सियाल लगे पैतुम ओब दुन सैम विशेषतावेद माँ हटे वारदाने के सामिदुनी ओब गे स्मृति ही अपनी रतुरु आडंबर विनवा हम तो सदा महफूज हुए हैं साहिब तेरी याद में बदलते दौर में तू ही मेरे मन का सुकून है दुनिया के इस शोर में तुमने थामा हाथ है मेरा इस बदलते दौर ओ बमाई माँ गे दे तादी नल्ला गते अविनिश्चित वातावरण अक्ति ගෝසාකාරී ලොවෙහි මාගේ මනසට සැනසුම ලැබුණි ඔබ වෙතිනුයි අපට උරුමයක්සේ දන නිධානයක් ලැබුණි ඔබ වෙතිනුයි දෙවියනි ඔබගේ ස්මෘතියෙහි අප නිරතුරු ආඩම්බර වෙනවා අහිංසක ඔබගේ ස්මෘතියෙහි දෙවියනි ඔබගේ ස්මෘතියෙහි दानपति ओबगी स्मृति ही महफूज हुए ईश्वर तेरी याद में मौला तेरी याद में या रब